මේ ශ්‍රී ලංකා බිස්නස් ටීවී ඔබට ආර්ථික දැනුම ලබා දෙන නාලිකාව මම ජයන්ත කෝවිලගොඩගේ මේ වීඩියෝ එකෙන් අපි විමසා බලන්නේ පවතින සහ වෙනස් වෙන ආර්ථික තත්ත්වයන් එක්ක ඉදිරියේදී ණය පොලි අනුපාතය මොන වගේ තැනකට පත්වේවිද ස්ථාවර තැන්පතුවල පොලි අනුපාතය මොන වගේ තත්ත්වයකට පත්වේවිද අපි මේ විග්‍රහය කරන්නේ මේක ඉතාම වැදගත් මොකද මේවන විට ජාතික උද්දමන දත්ත එළියට අවිල්ල තිබෙනවා මේ උද්දමන දත්තත් සහ උද්දමන දත්ත සහ පවතින තත්වයන් වෙනස් වීම සමග අපි සංසන්දනය කරලා මේ විග්‍රහය ඔබට ගෙනෙන්න සූදානම් ඊට කලින් මම 2025 දී ආර්ථික විද්‍යාවෙන් උසස් පෙළ හදාරන දරුවන් වෙනුවෙන් පවත්වන ඔන්ලයින් පන්තියට දැන් ලියාපදිංචි වෙන්න පුළුවන් ඒ සඳහා 0710625813 කියන ජංගම දුරකථන අංකයට නම දිස්ත්‍රික්කයේ 2025 කියලා සඳහන් කරලා කෙටි පරිමිඩයක් එවන්න උසස් පෙළ දරුවන්ට විතරක් නෙවෙයි සරලව ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඔබත් කැමති නම් ඔබටත් මේ පන්තියට සහභාගී වෙන්න පුළුවන් ජාතික පාරිභෝගික විල දර්ශකයට අනුව 2023 ජූලි මාසයේ උද්දමනයේ වාර්තා වෙන්නේ 104.6ක් විදිහට මේක ඉතාමත්ම පල්ලෙහා මට්ටමේ උද්දමනයක් ජූලි මාසයේ උද්දමනයේ තිබුණේ 106.3ක් විදිහට මෙහෙම කියවුවහම බොහෝ දෙනෙකු චෝදනා කරાવી උද්දමනය අඩු වුණා නම් කෝ බඩු මිල අඩු වෙනවා. ඒක වෙනම සංවාදයක්. අපි මේ අවස්ථාවේදී කතා කරන්නේ පොලි අනුපාතය පිළිබඳව. සාමාන්‍යයෙන් පොලි අනුපාතය වැඩි වෙන්නේ එහෙම නැත්නම් මහ බැංකුවක් පොලි අනුපාතය වැඩි කරන්නේ ඒ රටේ උද්දමනය වැඩි වුණාට පස්සේ. උද්දමනය කියලා කියන්නේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටම යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල අඛණ්ඩව වර්ධනය වීම. උද්දමනය වැඩි වුණාම සෑම පාරිභෝගික භාණ්ඩ හා සේවාවකම මිල අඛණ්ඩව විශාල ලෙස වර්ධනය වෙනවා ජනතාවට ඔරොත්තු දෙන්නේ නැති විදිහට මේ භාණ්ඩ හා සේවා මිල වැඩි වෙනවා මේ වගේ තත්ත්වයක් තුල ජනතාවට ජීවත් වෙන්න බැරි නිසා අමාරු නිසා තමයි මහ බැංකුවක් උද්දමනය පාලනය කිරීමට පියවර ගන්නෙ ඒ උද්දමනය පාලනය කිරීමට ගන්න පියවර එහෙම නැත්නම් ටූල් එක විදිහට මහ බැංකුවක් පාවිච්චි කරනවා පොලි අනුපාතය මේ වෙන විට ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් බැංකුව ඒ කියන්නේ ඇමරිකාවේ මහ බැංකුව ඇමරිකාවේ පවතින උද්දමනය පාලනය කිරීම සඳහා ප්‍රතිපත්ති පොලි අනුපාත ඉහළ දමන බව අපි මීට කලින් ඔබට කියලා තිබෙනවා. ඒ වගේම එංගලන්තය තුලත් මේ වෙන විට උද්දමනය ඉහළ යමින් තිබෙනවා. එංගලන්ත උද්දමනය පාලනය කිරීම සඳහා එංගලන්ත මහ බැංකුව මේ වන විට පොලි අනුපාතය වැඩි කරමින් සිටිනවා. මෙන්න මේ විදිහටම තමයි ශ්‍රී ලංකාවේ උද්දමනය විශාල ලෙස වැඩි වෙනකොට මහ බැංකුව පොලි අනුපාතය වැඩි කරේ ඒ වැඩි කරපු නිසා තමයි ඔබට ස්ථාවර තැන්පතු වලට අතිවිශාල පොලියක් ලබා ගැනීමේ හැකියාව ලැබුණේ. ඒ අවස්ථාව වන විට සිදු වුණු දේ තමයි ණය පොලි අනුපාතයත් මීට සාපේක්ෂව ඉහළම තැනකට ආව 29%ක් 25%ක් වගේ තැනකට ණය පොලි අනුපාතය ගියා. එතකොට ආර්ථික සංසිද්ධියක් විදිහට මේක විග්‍රහ කරලා බලනකොට ඇයි මෙහෙම වෙන්නේ කියන කාරණය මම මේ වීඩියෝ එකේ අවසානයේදී සඳහන් කරනම් ඊට කලින් මේ උද්දමනය 104.6ක් දක්වා අඩුවීම නිසා අනිවාර්යයෙන්ම ඉදිරියේදී ණය පොලි අනුපාතය පවතින තත්වයට වඩා අඩුවිය යුතුයි. ඔබ නිවසක් හදන්න ණය ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නව නම් ව්‍යාපාරයක් කරන්න ණය ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නව නම් හෝ යම් කිසි දෙයකට ණය මුදලක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නව නම් ඔබ ටිකක් ඉවසුවොත් දැනට බැංකු පද්ධතියේ තියෙන ණය පොලි අනුපාතය ඉදිරි මාස කිහිපය තුල පවතින වාට වඩා අඩු විය යුතුයි. මම එහෙම කියන්නේ උද්දමනයේ 104.6ක් වගේ මට්ටමක තියෙනකොට මීට කලින් නම් ණය පොලි අනුපාතය 10%කට වගේ මට්ටමක් දක්වා පහළට පැමිණුණු අවස්ථා අපි දැක්කා. හැබැයි පවතින තත්ත්වයත් එක්ක අපිට හරියටම කියන්න බෑ මොන වගේ තැනකට ණය පොලි අනුපාතයේ ඒවිද කියලා. මොකද දැන් පුද්ගලික බැංකුවල තිබෙන ණය පොලි අනුපාතය 15, 16, 17 වගේ මට්ටමක තිබෙනවා. රාජ්‍ය බැංකුවල ඊට වඩා වැඩි ණය පොලි අනුපාතය 18, 19 වගේ මට්ටමක තිබෙන්නේ. හැබැයි මේ තියෙන තැනින් මේ පොලි අනුපාත ඉදිරි මාස කිහිපය තුලදී පහළට පැමිණිය යුතුයි. ඒ පහළට පැමිණෙන ප්‍රමාණය අපිට හරියටම නිශ්චිතවම කියන්න බෑ පවතින ආර්ථික අර්බුදය නිසා. මොකද බැංකු පද්ධතිය මුහුණ දෙන අභියෝග ඔවුන් මුහුණ දීපු අභියෝග මේ සියලු දේවල් බලපානවා පොලි අනුපාතය පහළට පැමිණීම ගැන තීරණ තීන්දුව ගැනීමේදී. හැබැයි කොහොම වුණත් අපි අවධාරණය කළා කියන්නේ ඔබ ටිකක් ප්‍රමාද වුණොත් මාස කිහිපයක් බලාගෙන හිටියොත් පවතිනවට වඩා අඩු
පොලියකට ණයක් ලබා ගැනීම අවස්ථාව මේ ආර්ථික වෙනස් වීම එක්ක ඉස්සරහට ඔබට ලැබෙනවා. ඒ වගේම ස්ථාවර තැන්පතු පැත්තට අපි ගියොත් ස්ථාවර තැන්පතු වල පොලිය අනුපාතය මේ වන විට තිබෙන්නේ 9%ක් ඒ වගේම 12.5ක් වගේ මට්ටමක මේ තත්වය අනිවාර්යයෙන්ම ඉදිරියේදී තවත් පහළට ගමන් කරාවි. අපි ලංකාවේ දකින දේ තමයි පොලිය අනුපාත පහළට එනකොට ණය පොලිය අනුපාත පහළට එන්නේ නැහැ වේගයෙන්. හැබැයි තැන්පතු පොලිය අනුපාත පහළට එනවා. මේ නිසා ඉදිරියේදී ස්ථාවර තැන්පතු පොලිය අනුපාතය තවදුරටත් පහළයි කියලා තමයි අපි පුරෝකථනය කරන්නේ, අපි ඔබට කියන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලි දැනුම් දීම මේ බ්‍රහස්පතින්දා, ඒ කියන්නේ 24 වෙනිදා තිබෙනවා. උද්දමනයේ 4.6%ක් දක්වා පහළට පැමිණීම තුළ අවශ්‍ය නම් මහ බැංකුවට අවකාශයක් නිර්මාණය වෙලා තිබෙනවා. ප්‍රතිපත්ති පොලි අනුපාතය තවදුරටත් සුළු ප්‍රමාණයකින් හෝ පහළට දැමීමට. හැබැයි අපිට හරියටම කියන්න බෑ මහ බැංකුව මොන වගේ තීරණයක් ගනීවිද කියලා. බොහෝ විට අපිට සඳහන් කරන්න පුළුවන් දේ තමයි මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාතය වැඩි කරන එකක් නෑ. ප්‍රතිපත්ති පොලි අනුපාතය බොහෝ දුරට කරන්න පුළුවන් දේ තමයි නොවෙනස්ව තබා ගැනීම හෝ තවදුරටත් සුළු වශයෙන් පහළට ගෙනීම. මේ වීඩියෝ එකේදී අවසානයේදී ඔබට මේ න්‍යායාත්මක අවබෝධය ලබා දෙන්නට මේ දේ කියන්නට අවශ්‍යයි. ඇයි මහ බැංකුවක් උද්දමනය වැඩි වෙනකොට පොලිය වැඩි කරන්නේ? උද්දමනය වැඩි කරන වැඩි වෙනකොට බහණ්ඩ හා සේවාවල මිල ඉහළ යන නිසා බැංකුවක් පොලිය වැඩි කරන්නේ පවතින ආර්ථික පද්ධතිය තුළ තිබෙන මුදල් බැංකු ක්‍රමයට ඇදලා අරගෙන ආර්ථික පද්ධතිය තුළ තිබෙන මුදල් සැපයුම අඩු කරන්න. මුදල් සැපයුම අඩු කරාම ඒ බහණ්ඩ හා සේවා සමග තර්ග කරන මුදල් ප්‍රමාණය අඩුවීම නිසා ඒ බහණ්ඩ හා සේවාවල මිල පහළයයි. ඒ නිසා උද්දමනය පහළයයි කියලා තමයි මහ බැංකුවක් විශ්වාස කරන්නේ. එතකොට පවතින තත්ත්වය තුළ මෙවන විට උද්දමනය 4.6යි කියලා කියන්නේ මේ උද්දමන අඩුවීම තුළ මහ බැංකුවේ පොලි අනුපාත අඩුවීම සිදු කරන්නේ මේ බැංකු පද්ධතිය තුළ තිබෙන ඒ ගල් වෙලා එහෙම නැත්නම් ෆ්‍රීස් වෙලා තිබෙන මුදල් නැවතත් ආර්ථික පද්ධතියට මුදා හරින්න. ඔබ ස්ථාවර තැන්පතුවක මුදල් දාපු කෙනෙක් නම් ඔබට 25%කට වැඩි පොලියක් ලැබුණා නම් ඒ පොලිය දැන් 9%කට අඩු වෙලා තිබෙනවා නම් ඔබ හිතනවා මම ස්ථාවර තැන්පතුවක මුදල් දාලා දැන් වැඩක් නැහැ, මට ප්‍රතිලාභය මදි, මම එහෙනම් මේ මුදල් එළියට අරගෙන යනවා. එළියට අරගෙන ගිහිල්ලා ඔබ මෙච්චර කාලයක් කරපු ව්‍යාපාරය නැවත වතාවක් කරන්න ඔබ උනන්දු වෙන්න පුළුවන්. මේ විදිහට තමයි බැංකු පද්ධතියේ මුදල් නැවතත් ආර්ථිකය කරා ගමන් කරන්නේ උද්දමනය අඩුවීම සහ පොලි අනුපාතය අඩුවීම නිසා. එතකොට ණය පොලි අනුපාතය අඩුවීම තුලත් මිනිසු වැඩිපුර ණය ගැනීම තුල ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වීම සිද්ධ වෙනවා. මේ විදිහට තමයි සංකෝචනය වුණු ආර්ථික කටයුතු නැවතත් ප්‍රසාරණය වීම සිද්ධ වෙන්නේ. මේ සඳහා මහ බැංකුවක් ඇමරිකාවේ හෝ වේවා, එංගලන්තයේ හෝ වේවා, ශ්‍රී ලංකාවේ හෝ වේවා පාවිච්චි කරන ටූල් එක තමයි පොලි අනුපාතය. අපි මේ වගේ ආර්ථික දැනුම ඔබට ඉදිරියටත් ලබා දීමට සූදානම්. අපි ආරාධනා කරනවා subscribe කරන්න ශ්‍රී ලංකා බිස්නස් ටීවී, ඒ වගේම Economics with Jayanth Povilakodage YouTube නාලිකාව. බොහොම ස්තුතියි.